අයිබෝන් ජයන්ත කොට වැංකුවේ ඉඳලා කතා කරන්නේ මේ වීඩියෝ එකේ අපි කතා කරනවා විශේෂ කාරණයක් ගැන ඒක තමයි ෆ්ලිප්පනින් ෆ්ලිප්පනින් කියන්නේ මොකක්ද කියන එක බලමු ඉදිරියේදී ෆ්ලිප්පනින් කාරණාව සම්බන්ධ වෙන්නේ බිට්කොයින් වලට සහ ඉතීරියම් වලට ඒතර බිට්කොයින් අපි දන්නවා කොයින් මාකට් කැප් එකේ බැලුවොත් මේ වෙනකොට මාකට් කැප් එක බිලියන 416යි ඉතීරියම් මාකට් කැප් එක බිලියන 183යි එතකොට සාමාන්‍යයෙන් බිට්කොයින් එක බලපුවම ඉතීරියම් Market cap එක විදිහට බලපුවම 144ක විතර ප්‍රමාණයක් තියෙනවා. එතකොට අර වගේ 2.5 විතර තව grow වෙන්න ඕන Bitcoin market cap එක reach කරන්න. එතකොට මේ market එකේ මේ වෙනකොට කතා බහ තියෙනවා Ethereum merge එක ඉදිරියේදී සිද්ධ වෙනවා විශේෂම September 19 දින නියම කරලා තියෙනවා. එතකොට මේ September 19 merge එකත් එක්ක පෞගිදා තිබ්බ conference එකකදී විට්ලික් Bitrin මේක සනාථ කරනවා September 19 Ethereum swears that this time it'll actually move to pro stake then make a call postpone මේ change එකත් එක්ක Ethereum සම්බන්ධ අවධානය Ethereum වලට එන investments වැඩි වෙන්න පුළුවන් මේ වෙනකොටත් Ethereum වලට විශේෂයෙන්ම exchanges වල තියෙන Ethereum නැති වෙන තරමට exchanges වලින් Ethereum mine කරගෙන මේ staking වලට Ethereum ගේනවා ඉතින් මේ නිසා Ethereum market cap එක rapidly grow වෙන්න මේ වෙනකොට අවස්ථාව තියෙනවා ඉතින් මේ market cap එක ඉදිරියේදී වෙනස් වෙනවා ඉතින් මේ market cap එක Bitcoin market cap එක බිලියන 416 Ethereum market cap එක විසින් beat karne ekata thamai kiyanne flip wenawa naththam flippening kiyala kiyanne flippen wenawa flip wenawa kiyanne market caps deka tan deka maru kar ganna bitcoin deka vela ethereum ekak wenawa dan me ithihasama bitcoin ekak thamath ekak ethereum deka saha loku gap ekekin deka habai me flippening kiyanne ethereum me siduwim osse ekak vela bitcoin deweni sthanayata wadin ekak thamai flippening kiyanne dan market ekak godak ona flippening ekak gana katha karanna patan aragannawa AK Palavini Karni Tamai, may mount maker, Ethereum may cut the merger, Ethereum merger, Ilanga Karni Tamai, mean a maker, Mount Gox, the Mount Gox can a Japanese crypto exchange, make a bankrupt on a Tecama, cold storage, Solidiba Bitcoin name of Freezer of Savi, using Dang Tindua Dilatina, the Swissic in November, Savi Tindua Duna maker. ඉදිරියේදී creditors ලාතරේ බෙදලා දෙන්න කියලා. ඉතින් මේ බෙදලා දෙන සිද්ධිය සම්බන්ධයෙන් දැන් උසාවි තීන්දුව final. එතකොට ඒ අනුව මේ ලබන මාස දැන් ජූලි අගෝස්තු මුල ඉඳලා මේ distribution පටන් ගන්නවා. එතකොට මේවා ඉන්නවා මේ exchange එකේ ඉන්නවා Bitcoin 200 300 400 ගත්තා අය. ඉතින් ඒගොල්ලෝ අර 69000ට ගිහිල්ලා වැටෙනකනුත් දරාගෙන බලන් ඉන්න සුදුනා. ඉතින් හැබැයි 400 ගත්ත අයට දැන් 20000 22000 කියන්නේ amazing price එකක්. ඉතින් ඒ නිසා Bitcoin මෙතන දිනවා මට මතක විදිහට 1 ලක්ෂ මේක නම්බර් එක තිබ්බා. 1 ලක්ෂ 40000කට අධික Bitcoin ප්‍රමාණයක් මෙතන තිබ්බා. ඉතින් මේ Bitcoin ටික සමහර වෙලාවට මේගොල්ලෝ ආයමත් හෝල් කරන් ඉඳීවි විකුණන්න නැති වෙවි. ඒක එසේ වෙතත් මේ Bitcoin Mount Gox මේ distribution එක එන්නේ අගෝස්තු සැප්තැම්බර් මාසවලද. වලදි. එතකොට අගෝස්තු සැප්තැම්බර් මාසවල පියවරෙන් පියවර මේ Bitcoin ටික creditors වලට දෙනවා. එතකොට මේගොල්ලෝ මේක විකුණන්න පටන් ගන්න පුළුවන්. එහෙම වුණොත් selling pressure එකක් එනවා. ඒ අර Bitcoin වැටෙනවා කියන්නේ market cap down. එතකොට අනිත් පැත්තට Ethereum මේ merge එක එන්නේ September 19. එතකොට September 19 Ethereum proof of stake ඉඳලා proof of work ඉඳලා proof of stake වල change වෙද්දි ඊට පස්සේ මේක සම්බන්ධයෙන් attraction එක වෙඩිලා මේකට සල්ලි එන්න පටන් ගන්නවා. සල්ලි Ethereum perform කරන්න පටන් ගන්නවා. එතකොට ඒ Ethereum performance එක මම කියනවා මෙන්න මෙතන පෙන්නන්නම්. මේ විදිහට analyst ලා වාර්තා කරනවා Ethereum could potentially flip Bitcoin in 3 years. එතකොට මේක ඉදිරියේදී ඉදිරි අවුරුදු 2 3 කාලය තුළත අනිවාර්යෙන් මේක beat කරනවා Ethereum missing Bitcoin කියන කතාව වගේම මේ Mount Gox සිද්ධිය සම්බන්ධයෙන් මෙන්න මේ කතාව බලන්න මේකත් ඒ වගේම කතාවක් මතන කියනවා Ethereum deflationary වෙනවා Ethereum is set to become deflationary post merge කියලා දැන් Ethereum කොහොමදත් transaction එකකින් percentage එක burn කරනවා මේ process එකත් එක්ක ඉදිරියේදී Ethereum deflationary වීම වේගවත් වෙනවා කියන එක මේ තොරතුරු data දත්ත ප්‍රකාශ කරනවා කියලා මෙතන කියනවා එතකොට Bitcoin වල Mount Gox issue එකත් එක්ක Ethereum මේ merge එකයි burning මේවත් එක්ක deflationary වෙන සිදුවීම එක්ක ඉදිරියේදී අනිවාර්යෙන් අපිට අංක 1 Ethereum දකින්න පුළුවන් අවස්ථාවක් ලැබෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා මේ crypto order එකේ sorry daily order එකේ crypto analyst කෙනෙක් Nicholas Merton කියන analyst කියනවා මේක ලොකු වැඩක් වගේ පෙවුනාට Bitcoin වලට
Bitcoin Ethereum වලට Bitcoin beat කරන්න Ethereum previous upper band එකේ ඉඳලා previous high එකේ ඉඳලා තව 80 to 100% move නොවෙතින් මේක automatically සිද්ධ වෙනවා කියන කාරණය තමයි මේ කියන්නේ. ඉතින් ඒ නිසා මේක සමහර අය මේක සිද්ධ වෙන බැරි දෙයක් කියලා කිව්වට මේකේ practical බැලුවොත් මේක එච්චර ලොකු අපහසු කාරණාවක් නොවේ කියන කාරණාව තමයි මෙතන මේ නිකලස් මාර්ටන් කියන්නේ. ඒ වගේම Bitcoin අනතුරු ඇඟවීම දිගින් දිගටම තියෙනවා. මේ තින්නේ ඒ වார்த்தාව Bitcoin now brace for a black swan shock as Mt. Gox prepares to repay. මේ තින්නේ 142,000 Bitcoin Mt. Gox එකෙන් ගෙවන්න නියමිතයි කියන කාරණාව. ඉතින් බලමු ඉදිරියට අපිට බලන්න පුළුවන් වෙයි Bitcoin drop wave with the Mt. Gox නිසා සහ මේ merge එකත් එක්ක Ethereum up wave with ඒ විතරක් නෙමෙයි Ethereum market cap එක විසින් Bitcoin market cap එක beat කරාවිද Flippenning එක සිද්ධ වේවිද කියන එක. ඉතින් මේ වචනේ අපිට අලුත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම හිතුවේ මේ සම්බන්ධයෙන් පුංචි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඔන්න දැන් ඔයා දන්නවා Flippenning කියන්නේ මොකද්ද? Bitcoin Ethereum market cap එකෙන් beat කරන එක. බලමු ඉදිරි කාලෙදී මේක සිද්ධ වේවිද නැද්ද කියන කතාව. එහෙනම් මම වීඩියෝ එක මෙතනින් හමාර කරනවා. සුපුරුදු විදිහට වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරලා bell icon එක click කරන්න. හමුවෙමු අමතලු තුඩිකේ. ඒක සුබ දවසක්.